ஹோமத்தி ஸ்தூதி சபாபத்துமணி அத මේ අයවැය අවසාන දිනයේදී වචන ස්වල්පයක් කතා කිරීමට හැකිවීම පිළිබඳව සතුටු වෙනවා මේ ජනාධිපතිවරයා අවුරුදු එකහමාරක් පමණ කාලයක් මේ රටේ නායකයා හැටියට මුදල් ඇමතිවරයා හැටියට කටයුතු කරත් දැන් තුන් වතාවක් විතර අයවැයවල ඉදිරිපත් කරලා තියෙනවා මේ අයවැය යෝජනාවේ එකම අඩුව තමයි මේ අයවැය යෝජනාවේ මේ රටේ ජනතාවට එක දෙයක් දෙන්න බෑ අමතක වෙලා තියෙනවා ඒ තමයි මේ රටේ ජනතාවට හොඳ තද හැමෝටම කඹය ගානේ දෙන්න තිබ්බා කඹයක් මොනවටද බෙල්ල වැල දාගන්න මේ අන්න ඒ යෝජනාව මේ අයවැයදී ඉදිරිපත් කරන්න අමතක වෙලා තියෙනවා මොකද දැන් මේ රටේ ජනතාවට ජීවත් වෙන්න බැරි මට්ටමට පත් කරලා තියෙනවා ඒකේ ඉතුරු ටිකත් ජනවාරි පළවෙනිදා ඉඳන් වෙනවා මොනවටද වැට් එක 115 ඉඳන් 18 වෙනකන් වැඩි කරාට 103ක් කියලා හිතුවට සමස්තයක් ගත්තොත් 10ක් 115ක ජීවන වියදමක් වැඩි වෙනවා ඉතා පැහැදිලිව අපි කවුරුත් දන්නවා මේ පෙට්‍රල් ඩීසල් වලට මේ වැට් 103 වැඩි වුණාම රුපියල් 50කින් විතර වැඩි වෙනවා විදුලි බිලට ජල ගාස්තුවට මේ හැම දෙයකටම මේ 103ක වැට් වැඩි වුණාම ඉතා පැහැදිලිවම ඉන්දි කට්ටේ ඉඳන් සෑම භාණ්ඩයක හා සේවාවක මිල ගණන් වැඩි වෙනවා මම අහන්න කැමති මේ මේකට පක්ෂව ඡන්දේ දෙන සීළු දෙනා ඒකට කැමැත්තෙන්ද මේ රටේ ජනතාව මේ මේ රටේ ජනතාවට මේ වගේ බරක් දෙන්න හිතට එකගව කැමැත්තෙන්ද තමුන්නාන්සලා පක්ෂව ඡන්ද දෙන්නේ කියන්නේ ඒ විතරක් නෙමෙයි අද අහිංසක දුප්පත් ජනතාවත් කෙරෙහි වෛරයෙන් එතකොට මේ රටේ ජනතාව ජීවත් වෙන්නේ කොහොමද ඒකේ ඉඳ කරුණා කරලා තමුන්නාන්සලා හැමදාම මේ අහිංසක දුප්පත් ජනතාවට ඒ වෛරයෙන් ලබා දෙන දේවල් එක පැත්තකින් දෙනකොට ඉහළම පැලැන්තියේ ඒ ධනවත්ම පිරිසට නොඑක් නොඑක් සහන් ලබා දීලා තියෙනවා. දැන් තමුන්නාන්සලා දන්නවා මේ වෙනකොට බදු අය කරන්නේ නැති විශාල පිරිසක් ඉන්නවා. ඒව ආරක්ෂක සමාගම් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෙනත් ව්‍යාපාර වෙන්න පුළුවන්. ඒ බදු අය කරන්නේ නැති විශාල පිරිසක් ඉන්නවා ධනවත්ම පිරිසක්. ඒ වගේම කෝටි ප්‍රකෝටි ගණන් ණය අරගෙන රජයේ බැංකු වලින් ඒව ගෙවන්නේ නැති පිරිසක් ඉන්නවා. එතකොට මෙන්න මේ සියලු දෙනාම ඉතාම හොඳින් ජීවත් වෙනවා නමුත් අහිංසක දුප්පත් ජනතාවට ජීවත් වෙන්න බැරි මට්ටමට පත් කරලා තියෙනවා. මොකද මම තව විනාඩියක කාලයක්. ඒ වගේම තමයි මේ මේ අයවැය තුලින් රටේ ජනතාව බලාපොරොත්තු වුණේ එකම දේ තමයි ජීවත් වෙන්න ඒ පොඩි හුස්ම ටිකක් ලබා දෙන්න කියලා. හැබැයි එහෙම දෙයක් ලැබිලා නැහැ. ඉතාම පැහැදිලි මේ ආණ්ඩුව මේ රනිල් රාජපක්ෂ ආණ්ඩුව විශේෂයෙන් ධනවත් ව්‍යාපාරික ප්‍රජාවකට සලකන ගමන් අහිංසක දුප්පත් ජනතාව මිරිකගෙන පාගගෙන ඉන්නවා හැමදාම රනිල් රාජපක්ෂ ආණ්ඩුව කරේ එහෙමයි එතකොට විදුලි බිල වැඩි වෙනකොට වැඩියෙන්ම විදුලි බිල වැඩි වෙන්නේ අඩුවෙන්ම විදුලිය පාවිච්චි කරන අහිංසකම ජනතාවට ඒ වගේම ජල බිල වැඩි වෙනකොටත් අහිංසක දුප්පත්ම ජනතාවට තමයි වැඩියෙන්ම වැඩි වෙන්නේ. එතකොට මේ මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම තුලින් උත් වැඩ කරන EPF එකට ETF එකට තමයි සම්පූර්ණ බර ලබා දුන්නේ. එතකොට මේ ආණ්ඩුව කවදත් අර ධනවත් ව්‍යාපාරික ප්‍රජාව බේරලා අහිංසක දුප්පත් පිරිසට තඩි බානවා. එම නිසා මේ රටේ ජනතාව බලාගෙන ඉන්නේ කොයි මොහොතේ හරි හැකි ඉක්මනින් තමන්ට අවස්ථාවක් එනකම් මේ රනිල් රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යවන්න. ඒකෙන් හින්දා අපි යෝජනා කරනවා කරුණා කරලා වියදම අඩු කරගන්න පාර්ලිමේන්තු මැතිවරණයයි ජනාධිපතිවරණයයි දෙකම එක දිනයක හැකි ඉක්මනින් පවත්වන්න කරුණා කරලා මේ රටේ ජනතාව බලාගෙන ඉන්නවා මේ ආණ්ඩුවයි ජනාධිපතිවරයයි දෙන්නම එක දවසේ ගෙදර යවන්න ඒ සඳහා අවස්ථාව ලබා දෙන්න කියා ඉල්ලා සිටමින් මම නියඳ වෙනවා. බොහොම ස්තුතියි.